ඔක්කෝලං කුට්ටම කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ ඉදිරියට සරා ඇතුළු පිරිස ඇයි මේ ගමට එන්නේ කියන මාතෘකාවත් එක්ක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්නත් අමතක නම් කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම අපිට මෙන්න මේ වගේ දේවල් ටිකක් දකින්න ලැබුණ කියන කතාව අනිවාර්යයෙන්ම මතක් කරන්න හරිම කැමැත්තෙන් හිටිය කියන දේ මේ මොහොතේ මතක් කරන්න ඕනේ. ඉතින් කොහොම වුණත් සරා ඇතුළු කට්ටිය මේ ගමට එන්න හේතු තියනවද කියලා ඔයාට කල්පනා වෙනවා ඇති මම මේ විදියට කිව්වට පස්සේ. ඔව් අවංකවම හේතු තියෙනවා. විශේෂයෙන්ම සරා ඇතුළු කට්ටිය කසිප්පු පෙරපෙර නන්නත්තාර ඇවිදවිද ඉන්න දවස්වල ඔයා දන්නවා මේ ගමේ ඉන්න හාමුදුරුවෝ තමයි සරාලට මඟ පෙන්නලා සරාලව පොහොසත් කරලා ගත්තේ. ඉතින් උළු කෑල්ලත් එක්ක උළු කෑල්ලගේ වෙන්න හස්බන්ඩ් එයා කිව්ව කතාව තමයි මේ කට්ටිය දැන් පොහොසත් වුණා කියලා ඒ හාමුදුරුවෝ නිසා. ඉතින් කොහොම වුණත් මෙන්න මේ දේවලුත් එක්ක මේ හාමුදුරුවන්ට පින් දෙන්න ස්තුතිවන්ත වෙන්න මේ ගමට එන්න අවස්ථාවක් තියෙනවා සරා ඇතුළු කවඩිය මේ හැමෝම. හැබැයි තව හේතුවක් තියෙනවා. ඒ තමයි ඔයා දන්නවා නාඩගම්කාරයෝ අවසානයේදී මාස්ටර් ඇතුළු කට්ටියම රැවටුණා. මොකද ඒකට හේතුව තමයි මේ කට්ටිය තමයි දක්ෂතාවය දිනුවේ. නමුත් මේ කට්ටිය සම්මානෙ උදුරුවා. ඒ හිරුනේ. ඉතින් කොහොම හරි මෙන්න මේකෙලට පාඩමක් උගන්වන්නත් මේ කට්ටියට උමනාවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම තරඟයක් පවත්වන්න උමනා නිසා මේ හිරුනේව හොයාගෙන මේ ගමට සේන්දුනා වෙන්නත් පුළුවන් කියලයි මං අද වීඩියෝ එකෙන් ඔයාට මතක් කරන්නේ. ඉතින් මේ මොන දේ වුණත් අනිවාර්යයෙන්ම මුලින්ම සුන්දරා සහ මුණ ගැහෙන්නේ තව කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි මිනිමුතු. ඉතින් කොහොම වුණත් සරාඩ් ලොකු උමනාවක් තියෙනවා නළුවෙක් වෙන්න. ඉතින් ඒ සඳහා ඉගෙනගෙනත් තියෙනවා මාස්ටර්ගෙන්. ඉතින් ඉදිරියට සුන්දරා කරන චිත්‍රපටියක රඟපාන්න අවස්ථාවක් ලබා දෙන්න ගමේ කෙනෙකුට ස්කින් ටෙස්ට් එහෙම තියන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවකදී අනිවාර්යයෙන්ම සරාට වගේම එතකොට යාළුවෝ සෙට් එකට මේ ගමට සේන්දු වෙන්නම සිද්ධ වෙනවා කියන කතාව මම අද වීඩියෝ එකෙන් ඔයාට මතක් කරනවා. ඉතින් කොහොම හරි මේ දේවල් එක්ක දැන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපි නොසිතන විදියට මේ කට්ටිය ආවට පස්සේ පුදුම වෙන්න තමයි අපිට සිද්ධ වෙන්නේ කියන කතාව මම මේ වීඩියෝ එකෙන් මතක් කරනවා.